සමන්තා චක්වාලෙසු අත්මත්‍ර ගච්්චංතු දේවතා සද ধাම්මන්නිරා ජස්න්ස සුනංතු සස්ධමොක්ක දන් ধাම්මස් සවෙන කාලෝ අයන් බදන්තා දම්ම සවන කාලෝ අයන් බදන් බ දම්ම සවෙන කාලු අයන් බදන්තා අපිටෙත් නිතර හමුුවෙන මිතුරුවෝ ඉන්නවා. පෙළක් අය හුගක් සමීප් ලෙස අපි ආශ්‍රය කරනවා එවගේ මේ ආශ්‍රය කරපු යාලුවෝ පිටිපුගවම අපිත් එකක තරහ වෙනවා බලන්නැතුව ඉන්නවා. පෙලක්කයාලුවෝ ඉන්නවා අපට එහිතනම් මීගලුම මිටිසෙල් කොහමද මෙච්චර අපිත්තක යාලුුණනි මොන ඇදුුරුංකමකටද මෙහි ඇවිල්ල මට උදව් කරන්නේ. එම හිතනවා නැත්තන් පෙලක්වරට හිතනෝ මෙම සංසාර් ගත පුෘද්ධක් හින්ද මෙයා මෙහම ඇවිල්ල මට උදව් කරන්න මෙච්චර කිට්ට වෙන්න මට මග හිත එච්චර ඇදිල ගියයාට ම ඒක හොඳයි ඒ වගේම නරක පැත්තෙන් නුත්තටනවා මේ පිටපු ගවම මේ පඩට ගිහමේ මනිහ ඇඟට කඩාන්න බන්නවා එමියටු ම පෙන්නට ැන්ඩ මුකක්ද මෙතන ගණු දෙෙනුවක් තියෙනවද ඇයි මෙහෙම අපට අවස්ථාවනවට මුහුණ දෙන්ට වෙන්නේ මේ සංසාරයේ අපි ජීවත්වෙනවා කියලා කියන්නේ මේ අද පටන්ගත්ත දෙයක් නෙමේ අනාධිමත් සංසාරයක් ඒ කියන්නේ අපිට හිතාගන්නවත් බෑ අපි කීවතාවක් ඉපදුනාද කියලා මෙන්න මේක තමයි මුලින් අපි අවබෝධ කරගන්න ඕනේ ජාතියාගම්බේදයක් නැතුව කීවතාවක් අපි හිපදුනාද කියලා තතාගතයන් වහන්සේගෙන් දවසක් භික්‍ෂූන් වහන්සල පිරිසක් අහනවා ස්වාමීණි අපි කීවතාවක් උපදින් මැත්ද ඒ වෙලාවෙ උන්වහන්සේ උත්තරයක් දෙනවා පිින්වත් මහනෙන නුඹ මනුස්සෙක් වෙලා බීපු මවකිරි ප්‍රමාණය මේ සප්තමහා සාගර ජලයටත් වඩා වැඩී කියලා ඒ කියන්න පින්වතුනි අනන්තයි අප්‍රමාණයි. එනම් මේ සසරයේ අපි මේ ඉප්පෙදී ඉපදි ැරිමැරි ආපු වාරගාන අනන්තයි අප්‍රමාණයි. තකාගතයන් වහන්සේ කියනවා අපිට නෑදෑෙක් නොවිච්ච කිසිම කෙනෙක් මේ ලෝකධාතුව තුළ නෑ කියලා. ඉගැන අපිට අම්ම නොවෙච්ච අපිට තාත්ත නොච්ච අපිට සහෝදරයා සහදරී ොච්ච දරුවව නොච්ච දුව පුතා නොවිච්ච කිසිම කෙනෙක් මේ විශ්වධාතු තුළ නෑ කියලා. හ එචර ලෙින්දල තමයි පින්ගතින අපි මේ ගමන එන්නේ ඉපිදපදි මැරි මැරි දුක්වන්නවිද මේ ගමන අපි එනවා. ඒ එනකොට අපිට විවිධාකාරයේ පුද්ගලය මුණග හිලතින. ඒ විවිධාකාර පුද්ගලය හා විධාකාර දේවල් හටගෙන තියෙනවා. කෙනෙක් සමග ලබැන්දිියාවක් කටගෙන ඇති කෙනෙක් සමග තරහ කට ගෙන කෙනෙකුට අපි වෛරයක් කරල ඇති කෙනෙකුට අපි අසාධාරණයක් කර ඇති. ඔන්න ආදී වසයෙන් කරපු දේවල් මේ සංසාරේ. යට ඇද සතාගතයන් වහන්සේ මේ මීකපුදයක් ඔබ හලති මළගවල් ොෙහි බැනරොල ගහලතියවා. රූපන් ජීරති මජජානා නාමගොත්තන්න නජීරති. රූපන් ජීරති මජානා නාමගොත්තන් නජීරතය ගුහම අදමිනිසු විතාගන්න රූපය ඉදිරනවා එයාගේ නම තියනවා. එ ඒ අරමුණෙන් තමයි ඒක ගහලතියන්නේ නැත්න් එතනට ඔු ගහු සුදුස දෙයක් නෙමේ. ඒරම තමයිඒ එක ගහලතින මොකක්ද රූපය දිරලගියා හැබැයි එයාගේ නම අපි අතර පවතින කියන එක එහෙම එකක් නෙම ඉෆංගතුුන අපි රූපයක් වසේ අපි හැම දෙයක් මකරත් ත නතිනනා යම්කිසි රූපයක් ඒ කරපුදේ කරපුදය නැතිවෙලා ගියාට ඒ කරපු දේනිසා මේ විශ්වධාතුවට පිට වෙලා ගිය කියරණ සමුදාය එලෙසේ ම පවතිනවා ගේ කරන සමුදා එල්ලසම පවතින නිසා තමයි පින්න තුනි අපේ බුදුහාමුදුරුවන්ට කියන්න පුළුවන් මම මේට බුදුවරු විසිහත් දෙනෙකුට එපිටදි. දීපංකර බුදුහාදුරුවන්ගේ පාදමූලේද සුමේදනම් තාබ සෑවෙලා විවරණ ගත්තයි කියන. මියතවිවරණ ලැබුවයි කිය. එහෙමනම් මේ කියන මේ නාම ධර්මයන් මේ නාම ධර්මයන් ඒ කාතෙම මේ විශ්වාතතුළ තැන්පත් වෙන. ඒ නිසා මයි ඕනම බදු කෙනෙ ොට එක කියන්න පුළුව. ඔන්නෝක තමයි නාේ කියලාකිව එතකොට පින්ගොත්න අපි හොඳද අකලත් නකද යක්කලත් ඒ කරපුදේ නාම කියන කොටස ඒ ආකාරෙන් කිරනවසයෙන් තැම්පත්වෙල්ලදීන. එතකොට දැන් අද ඔබට හිතන ඇති අද අපිට ඇයි මේ යාලුව මෙච්චර හිතවත්තුමේ. ඇයි මේ යාලුව මාත්‍යක තරහා. ඇයි මේ යාුව පොඩ්ඩ් ගෑවෙන් බැරුණ මාත්‍යක තරහා ඒගේම තමන්ගේ පවුලඇතුරට ගාට පසෙ හර වෙලාවට ඉන්න පුුවන් පිගත දර ඒ දරුවවා මුල්කාල ොහෝම හොඳට හිටිය. නැවත් යම්කිති සිතුවීමකින් පස්සේ ඒ දරුවවා පුදුම තරහක් දෙමාපි ොත් එක්ක තියෙන් දෙවාප ද ිනකට ළමට ේතිය අවස්ථාව ෙන්න්න පුළුවන් මේවා හරම වැදගත් පින්ගත්න ජීවිත මේවා හොඳට තේරුම්ගන්න මේවා තේරන තු ස්රහට ගියොත් තමයි මේ ජීවිත වනාස වෙන්. මේ ඩම පොසිතිව ංකින් කියගේ ොෝ යන්න අ වශදේවල්න මේ බුදුද හමතුළල මේයි සාධක තියෙනවා. මේක අවබෝධ කරත් නම් පින්වතුනි තමන්ගේ පවල් ජීවිතේ හෝ තමන්ගේන්න යාලු මිත්‍රාදිීව නැකරගන්නතු තමන්ට ඉන්න පුුව. බිරිදෑවක් ඉන්න පුළුවන් මුල්කාල බො ොදර හිටිය නමුත් යම්කිගද සිදුවීමකින් පසේ එදාදයිම් පසන් සහයි නෑයාට අන්ඳු කොළවක් නෑයි මගටියයි වගේ. මේ දෙන්නගේ වැඩේම රන්ඩු වනේග. ඉස්ස හැබයි එහෙම නෑ. කාලෙකට පස ෙම දෙයක් සිද්ද උුණා ඉස්තර හෙම දයක් තිපුුණන කසාද පබඳින් නෑන කවදක් නමුත් යම් කාලෙකට පස්සේ මෙන්න මේ දේ සිද්ධවෙන්න පටන්ගත් ඒස්වා පිරසයට බට්ටිගක්්බෙදලගි හිදුුන්නත් ඒක් කරදිී ගල් කටක් ඇවුනොත්හෙම පොටට එකෙන් අරල මූුණට දමළගහන මම දන්න එහෙම පැමිලේක් හිටිය දීවිකාවසකල කි ීපුෙෙනෙක්. අන්ීමමේ දරුවා දවසක්ම දැක්කයි ගෑනු කෙනගේ දතක් ඇටලදිී ඉස්ර පස්සම ආරංචි කල වැල කොහොමද කියලා මොකදද වෙලා දයන ඒ අම්ම අ දරුවවා තමයි තාත්තකගේ තාත් පිලිකාවක් හැදිලා මොගල හසිප ෙරණ එකයි හරක් මරණ එකයි කළේ පිළිකාවක් හැදිල හරකකව හදවසක ක දවක් ක ෑගැව මට මක හොඳට. ඒ ලගේ බුදු හ දුරන් කාල පි හල න ුදසකරට ම ුණ කියලලා ඒවාගේම චුන්දසූ කර කනෙ මගේ ඇදටම දැක ති. ඒවෙලාට පින්ගතුනි ධර්මය පිහිටක් පතන්න බැහැ. ඒ ඒවනකොට ඔසුපත් නරක හෝ අටම නරකා දැක දැකේ ඉන්න. ඒක තමයි මේ කෑගහන්නේ ඔසුපත් නරක දැකලා තමයි කෑගහ න ම ේරග ියෝ කියල හැයි මේක පිට වෙන්න ොක් විදරද හරග දිර තමයි පිට වෙලන්න ොද ර මර හර කාර. එහත් එක්තර නම දරමැක්තමයි පිට ස්වයට පිටබල එදර මනස්සයක ජීවිකාව දරු අරයි යන්නටන් ගත්ත ිරිමි දරවා මොකද කරන්න අ බත්ත අතට ගත්තා ළමය බත්තක කනකොට ගල් කැටයක් ැවුුණ හැම දමගල් මේ කරන්න පුළලන්ග කියල ගත්තතා බත්තිං ාන ගැව අමට අර පිංගාල ගිල් අමගේ කටේ වැඇදිල මේ දත කල් හිෙල්ට අන්න එම තම ඒ අම්මට දතා හිමියුණේ මේ මේ සියල්ල පින් ඔතුනි මේ සසර ඇතිවිච්ච ගනු දෙනු.නක හොඳම වචනයක් තමයි ගණු දෙනු කියනද. මේ අපි පියවපියව යන්නේ සසර කරපු ගනු දෙනු. අපිට දරුවෙක් උපදිනකොට අපි හිතන් ඉන්නව හනේ හරීමම වාසනාවන්ත දෙයක් තමයි සිද්ධ වෙන්නේ යන්න කියලා. නමුත් පින් ඔතුනි අපි දන්නවදය දරුව කොහෙඉන්දර දාව කියලා. ඔය දරුවත්තක මේ සංසාර අපි මොවගේදයක් තිබිලැද්දකි ලොට හිතාගන්න පුළුවන්. දැම් මෙතන ඉන්න වාසනාවන් ත අම්මල ඉන්න? ඒ ඒකත් එක්තර ගන්න දෙනවා. දරු කුස ැේ දරු ධමේ අවෝත කරන්න පටන්ගන්නකොට අමත් අඳගහග ෙනවා තත්තවත් අදගහග ෙනනවාන යම තත් එන්න ධර්මයටටිය හමේ කවබෝධ කරග. සහෝදරය සහෝදරිය වරගෙනවා මෙතට ධර්මටි කකාවෝ කගන්න කියලා. ඒකත් එෙක්තර ගන්න දෙනවා. තවත් දර එකක්න්න පුළුවන් මලකරදර හමදාම රෑට බණහනන නොමගුලත්දම. උය න්නැද. ආද වසය දවල් මේ අම්මට අර මගුලක්ද කිය ඒ ඒ තරම් උස්සාන්ින් කතා කල්ලා. ඒ අම්මගේ ධර්මවාර්ගේ වහන ඒකත් පින්වතුන එක්තර ගනුදේවා. මෙන්න මේගේ සිදවෙච්ච ගනතනු පියෝ පියව තම අපි ඉදිරියට යන්න ඔය ගනුදෙනුවක් පියවීමක් වසයෙන් තමයි පින්වතුන මේ මනුස්සයට දරුවෝ බඩට එන්න පටන්ගත්. නැත්නම් ආදිිකල්පිත බහ්මයන්ට දරුවෝ හම්බුණනා. හැැයි ඒ හම්මුණේ. කුසෙන් නෙමේ ඒ දරුවන්ම පහළ වන අද මේ දෙවරුන්ට දරුව හම්බේෙනෝවාගේ බඩ දරු දෙව අම්මල නැහැෙ කොහෙව ඒවට කියන්න ඕපපාතික උප්පත්ති ඒ ඕපපාතික උපත්ති ඒ ආකාරයෙන් සිද්ධ වනාාර ආධිකල්පිත බ්‍රහ්මියන්ට ඒද නාදරෙන් ඉන්නකොට ඒදැන්න නවෙනුවෙන් දරුවෙක් ජාතක වෙනවා හැබැයි ඒ දරුවා ජාතක වවෙෙන කුසෙන් නෙමයි මගෙන ොඳ දන්න දරුව කුස ටාපේලන මන්ට මොද න කියෙ තරුණ කාල තමන් රැහිකෙන පු රුපට මොද න කියල නේද තමන් ඉදිමලාගීහිල් හැතැ වෙලා ඇස් ල් දී වසන් දේවා ලොක්කොම සිද් වෙල අන්ත මහා දුක් මිඳල විඳල විඳල විීඳල ම ර ල මේ සසර ගනු දෙන පියවන්න තමයි මේ දේව සිදුණ සමර ලා අපි දරුවක් එන්න පුල. ියාත්ම මන් අති මැරිච්චේක් එමතන් තමන් තකුට ගොල්ලකු නයක් සිද්ධ කළ ඒක ගත්ත නය ගෙව්වනෑ ද ගත්න යෙව න පි ති මොක අරමනුසේ මැල්ලලා තමන්ගේ කුසේ පදතිනවා ගේඒ පතිච දදක් න කරන්න ඔද දරුවට ඉ මේ කුසේතුර දරුව රඟ ගත්තට ප දරට කන්න පුළුවන්ද බැහන අපි ඒදරුවට එක්ක ේද කරන්නේ. හ කෑමෝහ දරවාගේ පෝෂණය කළ හිතාගෙන අපි කනව ඒකාපටික තමයි දරුවර දෙන්නන්නේ අන්න නයගවන්න පටන් ගන්නවා. ඕකම අපි හැමෝම කරන දෙයක් පින්ගතන මේ සසරේ තිීන සභහාවේ ඔන්න ෝකයි මේ ගනදනුවක් පියෝමින් තමයි පීඉදිරියට යන්නන්නේ අද මෙතන ඔබම මේ අහිල්ල ධර්මේශවනය කරන්න ඒකත් ලොකු ගණුදනයක් පියෝුණු. අද මේක දර උදවිය කීපදෙනක් එක එකතු වෙලා ධනවෙලක් සකස් කරලා තින්නේ තක්තර ග සහර වෙලා ඔබ නිවසකට යාාට පසේ වතුරක්වත් හම්බෙන්න තිෙන පුලන් ගෙද හැබයි ඒකදර මහරදව සොල්ඩ ගයාර පස එන්න කියල කන්න දීලා බොන්න දීලා තෑගිත්්දීල ලව අවස්ථාවල් වෙන්න පුළුව. ඔන්න හොම ස්වභහයක් මේ විශ්වය තුළ තියෙනවා. අපි මේකර නිතිංගති ගණදනුවන් පියවමින් යනක දර ඔය විදිහට මුරන්ඩු වෙන්න දරුවගේම වරදක් තියන්න විදික් නැහැ. තාත්තාව දකිනකොට සමහර දරුවන්ට කේන් තිය වන තාාව පේනකොට කේතියරවන නුරස්නා ගතයක් තියෙනව වනම් පින්හසන ඔබ අවබෝධරගතිතු දෙයක් තියෙනවා. මොකද ඔබ ධර්මය අහනවා හැබයි අනික්පිල ධර්මය සවනය කර නැනහැ බුදු හාමුදුරු කිවේකයි වෛරෙන් වෛරයේ පිරිමහණයන් නපා. වයිරෙන් වරේ පිමහණය එපා කිය ල කිව ොකක්ද මේ ගනු දනුව කටිනිය කරන්න එපා ගනුදනු ඉදිරියට අරගෙනයන් නපා මේ ලොු ගනුදනුවක් පියවමින් තම ඉදිරියටේ. බ හලැති ධාරුචීරිය හාමුදුරුව ගැන අර දැක්කොත් දැක්ක විතරයි ඇහුවත් ඇහුව විතරයි කෙළ බුදු හමුදුරුව කෙටියෙන් බනක් කිව්වේ ඒේ ධාරුචීරය හාමුරුව ඒවෙලා වරහත්වෙල පත්වන මම් පස්ස වෙලා හය කතාවයි කියන්න. ඒවෙලා මරහත්තට පත් වෙලා උන්වහන්සේ කිව් අනේ ස්වාමී මට පවිද්ද ලබාද. ඒවලා බුදු හහාමුදුරුව කිව්වා ඒහන ගහිල පාත්‍ර සිවරුහයාගෙන සිරුහැන්න පා ඇවිදග ස්ස හට යනකොට ංම තුන ුලක්්වෙ ලන කිවවිල්ල ඇන්නන්න. ඔබ මේක හල ඇති කීපවතාව. මෙවැනි අවස්ථාවල් හතරක් සඳහන් වෙනවා එකට සම්බන්ධ වෙච් අවස්ථාවල් හතර හතර දෙනකුට එහෙම වෙච්ච සුප්‍රබුද්ධ කියන කුෂ්ටයට වෙන් උනාමයක් සබ දැල්ලි කියන හොරාට උනාමේෙක්. ඊළංඟට පුක්කුසාතිකෙන රජ්ජුරුවන්ට උනාමේක. මේක මදේ. තාගතයන්හසේගේ ධර්මය ශවනය කල් පාතසිවරුහයන් යනකොට මොකද වෙන්නේ. අර ගෞදන ඇල්ල මර ඊල්ලඟට ධාරු චීරය මහරහතන් වහන්සිටත් ඒේකවුුණ මේක ලොකු සසර ගනු දෙෙනුවක් ඒ එල්ලදන නෙමේටින් ගත නැවිල් යින්න මේ එලදනට වැහෙනවා යකින්නක් මේකම එලදනට නෙමෙයි. මේ යකින් හැබැයි එකම යකින්න මේ යකින්න සසර කීප වතාවක් ේදේ සිද් කල ති න මේ ගොලලා දැ දාර චීරය මහරහතන් වහන්සගේ අවසහන් කාල. හ ජවිතන මේ ඇන්හන්සේ අහතට පත්ව නර ධර්ම කොට දහල අවසාන එකත් කොහොමරි කර ගත්තා. අර එල දෙනට වැහිලා ගිහිල්ල මොකොද කලේ ඇනල මැරුවවා. ඒදවල් බොහම සත්්‍ය පින්වෙනත් අමනුස්සයන්ට පුලුවන් සත්තුන්ට වේසෙන මොකත් දෝක තිෙන ගන දෙනවුව ඇයිඒ හතර දෙෙනාව මැරුවේ යැකින්න. ඔන්න ඕකයි ඔබ හිතන්න ඕනේ. අද ඔබට හිතන වනේ රහතන් වහසේ ක හුට එලදන මෙහෙම කලාන්නන්නේ ැත්ත මේ යකින්න මෙහෙම කලාන්න යකිනව තියන්න වටින්නේ කිය. ඇ එතනති බෙලහු ගුදෙනවාක්. මොකදද මේ හතර දෙෙන පෙරකාලෙක රජකුමාරරු හතර දෙනෙක්. මේ රාජකුමාරරු හතර දෙෙන ය යකින් ඒකාලෙ හිටපු ලස්සන සුරූපි ගනිකාවක්.ඒ රාජකමාරු හතර දෙෙන මේ ගනිකාව අරගෙන ගිය උයනට ඒකල්ලේ ගනිකාවත්තක ඉදලිවර වෙලා මේ ගල්ලු හතර දෙන කතාාවන මේක දන්න අපි හතර දෙනා විතරයි දැන් මේ ටක ගොඩක් සල්ලිග වන්නුවේ. ඒ නිසා අෆිමයාාව මරම. ඒක නිසාඒ ගැහැනියවට ඇනල මරවා ඒ මැරණවෙලාවෙයා එකක් හිතතාවා ගත්ත. බල ලොක අසාධරණනයක් මට කලේ මර සල්ලි නන්ග ලරගෙන ල සල්ලි දෙන්න නතු ලවා මැරුවවා මේ රන්න හදනවදේ. මන් ජාති ජාතිත යිනක් ක කියලා තොපි ඇනල මරනවා. එහම ජාති ජාති සිද්ධ වෙලා පින් ොත්සනේ අසසාන ජාතිය උන්වහන්සට ඒයාකාරමියයන්න සිද්ව වන. බලන්න ගනද වල ස වහ. මේ ොක සිවදයක් හේතුවක් සහිත රහිතව වෙන්න නැ හේත්වක් සහිත වයිසිද්ධවෙන්න. දැවපට ආරංචඇති ඔය ගිල්ම පාරය ඉන්නවා ඉන්නකොට වැඩිතිලන පරේ මනුසේකින්නව මෙතන බැකුවක් කඩනවා මේ නුසය දකින බැංකුව කන්න නුසය දැ එයත් කිනවා මෙයා අයාාව දැක්කයි කියලා දැන් අමොකොද කර වැඩි තියනවා. අපි ගිෙන අනේ බලන්න රහිසක මිනෙකමරදාල ගිලන්නේ පාරේ නෑ පිඟගතුන. එත නහිංසකත් එහනේ තියෙන්නේ. ගනු දෙනුවක් පියේවා මේ ගනුදනුව අපිට නවත්තන්න හළුවන් එකක් නෙමයි. සමහර ඉන්නව කසාද බැඳලා පොඩි කාලයක් බොහෝ මාදනෙන් ඉඳල ට පස ඩිබෝස්සන. ඒ ඩිබෝස්ල හේතුව බල්ලිවෙරලලා අපි කියනා මේ ඒ මනුස්්‍යය මහා බල්ලෙක් අපි කියන අපේ වචනවලින්. ඒ මනුසයම කැත වැඩක් කලේ අර ගැන වනාතක පින්වොත්ත සසරය ගණු දෙනුවක්. ඒ දෙන්න අඒ ගණු දෙනුව පියවමින් යනවා ඔබ මොකද කරන්න. ඒක මද්දට තැනලලා තවය එකක් පටන් ගන්න හදනවා. බුදුහාමතුර කකිව ඒ පන්ගද ුදු හාමුතුරුව කිය පුදේ හොට ආබෝධ කරන්න. බුදුහාමුදුරුව කිව්වේ සිංහය ඉපතිලා ඉන්න මාවකන්න. ඒ අපිට නවත්තන්න බැහ. අපි කොහමදේක නවත්තන්න. ඔපකල්පනා කල්ල බලන්න මේ සද්ධර්මය ්‍රමනය කල්ල කොහ මරි සෝතා පන්න වෙලා සිංහෙක්වත් මුයෙක්වත් වෙනකෙන් වලකන්න. අන්න ඒකයි තාගතයන් වහසේ හමනාවතිබේ ඒයි සතාගතයන් වහසේ කිවේ නත්තන්හන්සට උමනාටත් වඩා. උ ොල් ජු න් කිල ොද ක . කව දක්කත් උන්වහන් සඒව කරන්න හිලනෑ උන්වහන්ස කදක්කත් සතුමාන බදන්ට හිලා මේ බද්දටි කතා කල හත්තුරන්න පා ඒ අයගෙනග කරගෙනාපු ගණු දෙනු පිහතුනි ඒ අයට කරගෙනයන්න වෙනවා. ඒ අපිට කදක් නවත්තන හුළන් දෙයක් නෙවෙයි මන් තව එක උදාහරයක් කියන්න බද්කාල සිදධ චක්ච. ඔබ හල මුගලන් මහතන් වහන්සෙන. න් උන්වහසේ උන්වහන්සේට සමකරන්න පුළුවක් කෙන කිට සතාගතයන් වහන්සේ විතරයි. අනිත් කිසිම ප්‍රහතන් වහන්සේකට උන්වහන්සේ හා සමා නිරිදිදයක් නෑ. ඉරිදිමතුන් අතරග්‍රස්ථානය සතාාගතයන් වහන්ේ හැරු හම ඉරිදිී වැඩීමම උන්වහන්සේ. උන්වහන්සේගේ අවසාන කාල්ලෙදී උන්වහන්සේ කැලේ කුටියේ භාවනා කර කර ඉන්නවා. මේ භාවනා කර ඉන්න වෙලාවේ හොරු ඇල්ල වැටළවා ඇයි මේ හොරු ඇවිල්ල වැටලුවේ. න්හසේ ඉරිදිය පාල අන්‍යාගමිකයෝ ගන්නවා මේ බුදු දහමට එන අන්‍යාගමිකෙන්ට සත්‍යය පහදල දෙෙන මිසක් මේ බුදු දමේ ඉන්න පිරිස වැඩි කරන්න හදනොහම නෙමයි අ්‍යාගමිකට කතා කල්ලා ඉරිදිිය පාල පහදගැනීමර වෙලා සත්‍යය පහදලා දෙෙන ඔය තුළ අර අන්‍යගමිකට ලොකු ප්‍රශ්ය තිබන හරි තර හත්ති බමුගන් හතන් වහන්සේ කට්ටියය කතාාව වන මේ මහන හිටියොත් කළු මහන කියන වඋන් වහන්සේ මේකලුමහ ටියොත්හෙම ොද වෙන්න අපට මේක තවදුපලත් කරගෙනයන්න බෑ ඒ නිසා මේකව මර න් කියල හොරු කල්ලිකට භාරතුන්න උන්හන්සේ ගාතනයකර උන්වහසේ කැලේ කුටි භාවනා කර කරන්නකොට හොරු ඇවෙල්ල වැටුවවා. න්වහන්සේ මේක ඉරදිතිියෙන් දැක්. දැකල හොරු මහ පාපකරය කරග යනි අන්හසේ යතු හිරින් පැල්ලගේයා තැල්ලගයාක න්හන්සේ ඉරදියයතින න්හන්සේ ො දක්කන යතුර හිලින් උන්හසේ වැඩිය දෙෙවන ස භාාවන කර ව දස තයිල්ල වැටලුව. ඒ දවසෙත් උන්හන්සේ යන්න කියිය. හැබැ තුන්ෙන දවසෙත් අයිල මේ එකම විදිහට මේ හැමතිස්සම සිදධවෙ නිසා උන්හසේ බැලුව මේ මොකක් නිසාද මට මේක වෙන්නේ. උන්වහන්සේ ඒලා හොරුගැන වෛර හිතන්න නෙමේගිය මොකක් නිසාද මේක මට වෙන්න ක කියල උන්හන්ේ ඉරිදිදයෙන් බැලවා පෙර ජතදී කර අන්න එතකොට දැක්ක උන්වහන්සේ පාරමිතා පුරන්නත් කලින් බොහෝ කාලෙකට ඉස්සල්ල තමන්ගේ අන්ද අම්මවයි තාත්තවයි. තමන්ගේ බිරින්දෑගේ කීමට කැලේකට අරගෙන ගිහිල්ලා. බිරිට කියනව මේ අම්ම ඉතාත්තයි මට තවත් බලාගන්න බැහැ මේ දෙන්නවා මරමු. කැලේකට අරගෙන ගිහිල්ලා. අනේ අම්ම තාත්තය අපිට හොරු ගහනෝ කියලා. පොල්ලක් කරගෙන අම්මට ඉතාත්තරයි දෙන්නටම තඩි බාල මැරණකම්ම ගහලා. ඒකරපු පාපකරමයට අම්ම තාත්ත දෙන්නව මරහු පාපකරමයට අපාය ගිහිල්ලා. ද ද ද ඳ ු කෝට ෝට ද ඳල ඳල පේ ෝ ව ඉදිල ර ෝ ඉ පදිල ඊට පස මනුසත්්‍යය ලාගෙන තමයි ඔයි බුද්ධ කාරකතරන පුරාන් පට ගතය හන්ස. එ මේ මන් මේ කියන බුදුවර ෝ කාලක ස් ල ද ච ති ඟ පත ද . උන්හන්සේ ේ පාමි පුරාග න්හන්සේ අනගත්ත මේ මට කහම කල පලක් වන්න පුන්ග න මේ ගනුද පභායක් උන්වහන්සේ මොකද කේ ස නැතු හිටිය. අර හොරු අර කුටියේ බිඳලා. උන්වහන්සට ගැහවලු ඇට කෑලි කෑලි ඔොටඩනක. දැ ඔබ හිතල බලන්න. හොරුන්ට ඇවිල්ලා හොරුන්ට බාරදුන්නන්නේ කොහොම ොකක් කරන්නද. මරන්න. මරන්න විදි කොච්චර තියෙනවාද. කඩුවක් අරගෙන ඇවිල්ලා. බෙල්ල කැපුුවන්නම් මැරෙනවන. නේද. නමුත් කොහොම දෙේක සිද්ධ වනේ. ඒ හොරු පිරිස විස්සින් පොළ අරගෙන? හදරන් ඇට ෑලි ෑලිවලට කැනකන් ගහල තින. මේ අත පයෝල තින ට කෑලි කෑලිවොට කටන ගහල දාල ගිය. උන්වහන්සේ ඉරිති බලයෙන් සරයට අරගෙන බුදු හාමුදුුරු ගාවට වැඩල බුදු හාදදුරන්ගේ අවසරගෙන පිරුවන් පැව. මේ ආරංචනා කොසල් රජරුවන්ට. ොසල් රජර කිය කියන්නේ බදුහදුරන්ටහ උන්වහන්සේගේ ශ්‍රාවමක සංගරත්නයට පුදු ආදරයකර රජගන. ොසල් රජරන්ට මේ වස ගන්නද හම රාජනයෝගයක් පැනවවා. ක්මට මේ හොරුටි කල්ලපල්ල කියන මේ හරුටි කහුණ. අහුනාට පස්සේ රාජනියයෝගයක් දුන්නා පපුුව මත්තක් යනක පපුුව ගාවට යනකං පොළව වලදාලා. ඇතුම් බැඳපු නගුලෙන් සීසාන්න කිව්වා බෙලි කටලයන්න මුන්ගේ. හිතන්න කක ඇතක් ඇතු දෙන්න බැඳපු නගුලක් කියලා කියනෙ හුතුදුරෙනයයිනේ නේද. පොලි දනුමත්තබලන්න දුන්නේ ඕක බදුහාදුරන්ට ආරංචවෙලා බදු හමුදුර කිව්වා මහරජ. හොරු මෙච්චට දරුණු නේ? ඔරුන්ගැටයන ර්ථකටම නෙමෙයි මේ මුගලන් කරපු ලොකු පාපකර්මයක් පඩිසන්තය ඒක නිසාය දඩුවම ලිහිල් කරන්න කිය. අද ඔබට ඔබට මුණ කැන යම් පුද්ගලය කන්න පුළුවන් ඒ පුද්ගලය මොන වගේ කෙනෙක්ද කියලා ඔප අඳුරගන්න නැතිවෙන්න පුළුවන්. නවත් ඒ පුද්ගලය ඔබගාවට ආාවේ සමහට ඔබට යමක් දෙන්න. එහ මහැත්ත ඔබ යමක් ගන්න. ඒක තමයි සත්‍යය ඔබ කසාද බැඳ කෙනා. ඔබගේ අයියා ඔබගේ මල්ලි. ගේ අම්ම ඔගේ තාත්තා ඔබගේ දරුවා ඔය හැම කෙනාම ඔබට ළඟටාවේ එක්ක ඔබට යමක් දෙන්න ඒම නැත්තන් ඔබෙන් යමක් ගන්න. ඒක නිසා පිංගතුනි මේක හා සම්බන්ධවෙච්ච ගනුදනුවක් ඒ කාන්තෙම තියෙනවා මයි. ඒක නිසා මේ සසර ගමනෙද ඔබට යම්කිසි ගැටලුවක් ආවොත් පුද්ගල එක්ෙරෙහි ඔබ දෙපාරක් හිතන්න වනේ. පුොක ඔබ දහමේ අහපු කෙනෙක් බපුදක්ජනයෙක් නමේ ධර්ම අවබෝධ කරගත්ත කෙනෙ. ඔබ බලන්න ඇයි මෙයා මට මෙහෙම කරන්නේ. මෙත්තනා ඉන්දයි එයා මට මෙහෙම කරන්නේ. එම් මගේ අතින් ලොකු වරදක් මෙයාට සිද්ධ වෙලා තියනවා. මගේ අතින් ලොකු වරදක් මෙයායට සිද්ධ වෙලා තියනවා. ඒක නිසයි මෙයා මටමේදේ කරන්නේ. අන්නඒක ඔබ අබෝධ කරගත්ත නම් පින්ගතන ඔබ ඒකා අන්තෙම. ඒත් එෙක්ක වෛරබදිනක නවත්තනවා. එතකොට ඔබගේ සැමියාවෙන්න පුළුවන් ඔබ හල ඇති ඕනතරම්. අසාද බැඳල සැමිය යන වෙනඹුවක් එක්ක වෙන ගෑලිහෙක්ක දල ගෙදරේනවා. ගෙදලාාවට පසසිතින් ගහම රාගන්න. ඔබ පොඩ්ඩක් හිතල බලන්න එහම අවස්ථාවක් ආවත් තන්ගගේ ජීවිතේ. එහමනත්තන් තමන්ට හිතුනොත් එහම දෙයක් කරන්න. ඔබ දෙපා හිතල බලන්න පින්ගතන. මෙන්න ලොකු ගනුදෙනුවක් පියවෙන්න යන්න. මේ නස්්‍යයාට ම ලොකු අසාධරනයක් කල තිය නැත්තම් මේ නුස්ස්‍යයට මේ වෙලා ඕක හිතනව දයක්ක් නෑ. මේ මනුස්සය මට අද මෙ එහම කරන්න අද මට මේ විදර හිදන්නේ. ඒ අයිති උදුරගෙන වෙන කැෙකුට යිතය දෙන්න දන්නේ. ම මේ සසරෙදි මේ මනුස්යයට මේ ලොකු දෙයක් කරලා ඇති. අන්නේ වෙලාට පින්වතනි ආරය මෛත්‍රයේවත් හිට ගන්න බලන්න. ඒවෙලාට මනුස්ටක කරඩුවෙලා වැඩක් නෑ ඒ රන්්ඩුවෙන් වෙන්න ගනුදනු තතුරටත් ඉදිරිට අදීගෙන ය එක. ඔබ ලොකු වරදක් කලා අදඔපට වහගන්න බෑ. අද එහෙම අවට අසාාරන කන් කල ඔබ මරණවා කනවා කොටනව කියලා හිතාගෙන අමනුස්්‍යය කොචරඇද. ඔබ හිතල බලන්න. බ දන්නන ඔබගල ගහක් කපනු. ඒ ගැහෙහින්න මනුස් දැම් අමනුස්්‍යටප ලොකු අසාධාරණය කළේ දැන්ගේ අමනුස්සය ඒ පලිය ගන්න බලාගෙන ඉන්න. ඔන්න ආකාරක සැක ච් ලොකූ ගනුගෙනු ්‍රමාණයක් තියෙනව පිංගති සර ග. කවක උදදාහරණයක් කියන්න මේ ළඟති සිද්ධ වෙච්ච. මේ බුදහාන්දුරන්ගේ කාල එනෙමේ ොහම ලඟකති සිද්ධ වෙච්ච ගුදවා. මෙන්න මේ හොඳට ඔළුවට ගන්නෆිංගතන. කව දක්වත් කිසිම පුද්ගලෙකට නයිවෙන්න එ පා. ඒ අයන්න එපා කියන්න හේතුවූ තමයි පින්ංහතුි. ඒ නය වුනොත් ඔබට ඒ කාන්තෙම සසරදි නෑයි ගවන්න වෙනවා මයි. මිනිස් වෙතා ගිනනෝ රටවල්ලො යිල් ලෝන්නි එකක් හලි ලංකාවට පයින. ආද දේවල් ඕන තන හිතාගෙන මිනිස්ුවින්න ඒවට උල් පන්ද මිනිසුත්තින ඒකයි පංගත්න කියන්නේ අරරි අනං අදස්සාාව අරිය දම්ම අක්කෝ විද්දු. මේ ධර්ම අහලනෑ ආරයන් වහන්ස මුණගැහිලන ආරේ ධර්මය අහලනෑ. ඒගනි සාපිවතන මේ කිසි දෙයක් දන්නඇතුව හේ මේවා කරනවා. දොකු දෙයක් එකතු කරගන්න අහසල් තරගෙනයන්න. ඊට පසේ හරක් වෙලා ඌර වෙලා කුකුල්ලු වෙලා මේවැ ඉපදිලා දවස් විසිට විසිට තමන්ගේ ජීවිතය පුදගන්න. මේ රටවල් සාරවත් කරන්න. ඕක තමයි ස්භාවේ. මේ ලංග දිවේත්්‍ය හොඳ කතාවක් කියන්න. බලන්න නොහොඳට මේ ගන දෙනු සිද් වෙනන හැටි. එක ගමක පවුලත් හිටිය ඒ පවුලේ ම දරුවා මේ ධර්මයට හරි ලැදිී. මේ දරුවා වදවසක් ස්වාමීන් වහසේ නමක් වුණගැහෙ. උන්වහන්සේගේ ධර්මය හලා උන්වහන්සේ කෙරඒ පැහැදිලා. ඉන්නකොට උන්වහන්සේ කිව්වා උන්වහන්සේ යමක් දැක්ක සමාදියට දැකල කිව්වා දරුවෝ තාත්ත මැරුණ නේද. ඔවු ස්වාමීනනි තාත්ත මැරිල දැන් අවරුදු කානක් වෙනවා අවුරුදු දෙකතුනක් වෙනවා. දරුවෝ ගමේ කඩයක් තියෙනවා නේද. තියනවා ස්වාමීණ ඔබ නිකමට ගමේ කඩේ මුදලාලිකෙන් අහන් තාත්තා කොච්චර මුදරා නයද කියලා. අහලා තාත්තා නයනං ඒ අය ගෙවලදානට. තින් දරවා බොහෝම මේ හාමුදුරුවන් විශ්වාස කරන. මේ දරුවවා ගියා ගමේ මුදලාලිගාවට ගිහිල් ලහව්වා මුදරලාලි අපේ තාර්ත්තා ඔබතුමාට නයයිද. ඒ වෙලා මුදරලාලි කියනවා නේ ඔවපුතේ නයක් තිබුණ මංගොව ගනගන්න එයා මගේ යාලුවවෙෙක්නේ නෑ නෑ මුදලාලි තාත්ත කියයක් නයද කියමට හයලා කියන්න. ඒ වෙලාවේ මුදලාලි අර පරන පොත් පෙරල් පෙරල්ල පෙරල්ල මෙන්න මෙචරක් නය කියලා. මේය දරුවවා ගෙදරග හිල්ලලා ඒ සල්ලි අරග නැවිල්ල මුදලාලිට දුන්නල. මුදලාල්ලත් හරි සතුට්ඩි මේ වගේ දරුව ගැන. මුදලලාලිකවොල් මන්දැ මොක්දපුතේ කරන්නවා. මුදලාලි අපේ තාත්තා ඔබතුමාට නයනෑ කියල තුම් පාරක් කියන්න කිවලු. තුන්ගනි පාර කියලේ වරන කොටම හරක කෑගහන සදධයක් ඇහුණනවල් එක පාට. ගේ පිටි පස්සේ මුදලාල්ලිගේ එත්තනන්ට ගිහිල්ල බලද්දි. දලාලිට නාමර වස්ෙක් ැල්ලල්ලයි නො ේෙරගෙන. මේ සිද්ිය දක බහෝම කම්පනට පත්තල් හිල හාමුදුරගෙන් හැවලුේ දරවා හාමුදුරන මෙද මෙහෙම දෙයක් වුණා කියලා. ඊට බස කිවලු දරුවු ඒක නිසා තමයි මංක කරන්න කිවවේ. ඔබගේ තාත්තා ඒ මුදලාලිට වෙච්ච නය පියවන්න. ඒ මුදලාලිට බරාදින්න හරකෙක් කලා එපදුුණේ. ඒ අයගැවිලා ඉවරයි. ඒ ගනුදනු වෙතිනින් පියවුුණ. ඒ නිසාතම තනින් චුතුත වුණ. ද හොනක් බල පුද්ම කාලට අන්නව නෑපින් හ මේ ර්තමාන කාල වෙච්ච සිද බින්නේ. හිතල බලන්න. සසර කොයිතරන් ගන දෙනුවරින් පිරිලද කියලා. එතකොට පොඩි ගානක නයිවෙලා හොම වරන්නම් හරකෙක් වෙන්න. මේ රටවලට පුදදුමවිතයට නයිවෙලා යන මිනිස. රාජ්‍ය දේපල්ල හරාකන්න මිනිස්ස මේ මිනිස්සු මේ දන්න නඇතුව පින්හත නිරන්නේ. අප හොඳටම දවන්න අපි ර රජ රස්ථාවක් රද මොකද කරන්න ක්කෝ මොටි මන්ට ෙනනද දෙෙන. සක තින කොලටිොක්ම මයිටක දනවා ගන හදන්න පෑටි කොක්කමගේ නත්තිවල අන හදන්න නේ ඔබිසගේ තතාමල හරිදින ඒකත් ගෙදරගේනවා ඒ අපි සභාවය කමක් නෑන රජයන කියලගේන බලන්න කවුරුත් නෑන පින්හතුනි එක පුද්ගලයෙකට ඔබ නයක් සිද්ධ වුණනාානම් ඒක ගෙවන් වෙන ඒ පුද්ගලයයට විතරයි නමුත් ඔබ රජයකට නයක් සිද්ධ වුුණොත් ඒ රට එන්න සියලුම පුරගසියන්ටේ නයගේ වන්නම එවා කවද කිය ලිවර කරන්නේ හොදට හිතල බලන්න මේ සසර පංගතුනි හරිම බයනකයි. ඒක නිසා අද ඔබයිදිරයේ මොන ගටලුවක් කාවත්. එක පාරකට උත්තර හොයන් යන්න පා. දෙපාරක් හිතල බලන්න ඇයි මටම මෙහෙම කරන්න. ඇයි මේ දරවා මට මේ විදිහට කරන්නේ. මම කොච්චර ආදරේද මේ දරුවට. ඇයි මේ දරුවට මාව පයන්න බැරි. ඇයි අල්ල ප ගදර මිනි මාතෙක්කම රන්ඩුවෙන්න්නේට හාගෙදර මනිහතක රඩුව න්නන්නේන. සසර තිවිච් ගදුන පින්තු. හර ලාවට කෙනෙක් දක්කම පට හරි ආදරෙහිතන්න පුලුවන් පල තාවට. ඒ ආදරේ හිතිලා ඒ කෙන හා මිත්‍රත්ත ඇතිකරගන්න පුවා.හසර තිවිච්ච ගන්නද. හාවගේ පිමරගේ කතාව වෙන බලන්න බලන්න හාවා අර පිමරට දඩියම වෙන හැට තෝක නවත්න්න පුළුවන්ද පිට. අපි ඒ හා වේරගත්තයිකීමක අපට පුළුවන්දක නව තව පිමුරකුට කාන්තෙම යනවා ඒමනත්තන් ඒ පිමරටම යනවයි හාවා ටක නවත්තන්න බැපි තුන්නේ ඔ නුතුරනට නත්තන්න නොත්ේ අපි වෙන වැඩක් කරඉහම්වෙන්නේ නැහැ. ඔක්කෝ පිඹුරොටික පස්සේ වලස්තුටික පස්සේ යන්න තමයිවෙන්නේ තවත් හොඳ දෙයක් මම කියන්න. ඔබ හලදීනා නේද කාශප මහරහතන් වහන්සේ ගැන. කාශප මහරහතන් වහන්සේ ඔබට මතක නං උන්වහන්සේගේ ජීවිතෙන් වැඩිකාලයක් ගත කළේ ආරන්නේ උන්වහන්සේ ගමට යවේ නහැ උන්හන්සේ ගමට වැඩි නැති හේතුත් තියෙන. කාශව මහරහතන් වහන්සේ ්‍රූපෙන් බුදුහාමුදුරුවන්ටම සමානයි. උන්වහන්සේ බුදුහාමුන්දුරුවන්ට සමාන නිසා සමහර උපාසක උපාසිකාවන්ට උන්වහන්දලා දෙනම පැටලෙනවා. සැමත්නුවර හිටිය එක්තරා ස්ත්‍රියක් වයසග ස්ත්‍රියාවක්. කාශව මහරහතන් වහන්සේට පුදු මාදර ඇත්තියෙන්නේ. දරුවෙකුට වගේ උන්වහන්සිරට සලකන්න දවසක් බුදුහාමුදුරුව පිණිසංකාවත්නෝ පාරෙක්. බුදුහාමුන්දුරුව පිසකාවඩිද්දී මේ කාන්තාව තියාගෙන ඉන්නවා කැව්මක්. පූජ කරන්න කාටත මේ පූජ කරන්නේ බුදුහන්රුවන්ට නෙමයි. කාශව හරහතන් වහසේ උදසා තමයි තියගන්නන්නේ ගෙදරසි විච්චක් එකම කැව්ම.ඒ හරිම සදධාවෙන් හරිම ආදරය මේක තියාගෙනඉන්නවා. මේ ස්ත්‍රියාව දකින උන්හන්සේ වඩිනව පාරේ හැබයි මේ වඩින්නේ. සිු හතන්වාන්සේන මේ බදු හාමුදුර. ුදු හාමුදුරුවෝ වරිිනකොට ොහෝ මාආතරයෙන් සද්ධහාාවෙන් ගිහිල්ලා අර කැවුම ප ජකන පූජ කල බුදු හාදුර වින දිරයට ි ලා කට පස්ස කාශ්ම හතන් වන්ස පටින දම් පාර උන්හන්සේ වන්නොට මේ තාව හොට බැලුව මේ කවුද මේ කියලා බලන්නොට දැනගත් මේේ තමයි කාශ මහරතන් වහසේ. අයියෝ මංම වෙන මහනිකුඩන මේක දීරතිය නිසැල්ල කියල මොකද කළේ. එලෝගෙන ගියා පස්සෙෙන්. එලෝගෙන ගිහිල්ලලා කිව්වා මටාරමගේ කැව්ම දෙන්න කියලා. න්න පිගතුන ඒ වෙලාවේ බුදුහාමුදුරුව උන්වහන්සේගේ ඉරදියෙන් බැලවා. මේ ලෝකෙ කිසිම කෙනෙක් නොදුන්තරන් දන්ඳන්න මට මේ දාානය අහිමිවෙන්නේ ඇයි කියලා. ඒ වෙලා උන්වහන්සේ දිවසට පෙවුණා. හැම්ම කෙනටම මොනෝහරි දන්දිීල තියෙනවා. මේ ස්ත්‍රියාවට සරරි මුරල්ලම කිසිම දෙයක් දන්දීලන. ඒක අන මේ ස්ත්‍රියාවගෙන් ධානයක් ලැවීමට සුදුසනෑ. හේතුනෑ. උන්වහන්සේ අධිස්ඨානයක් කලා අනිකුත් ආහාර නොපෙන ඒවා. කැවම තරක් වෙනවා කියලා ොකද අනික් ආහාරයක් ගත්තනම් ඒ ස්ත්‍රියාව ඒ ස්ත්‍රියාවේ කාන්තයම අපායනවා මොකද බුදුන්ට පූජකර ආහාරයක් ගත්ත නිසා. එක නිසා උන්වහන්සේ බලන්න පතාගතයන් වහන්සේලා මොන්න තරං ශ්‍රේෂ්ටද කියලා. ඒ වෙලාවේ උන්වහන්ේ එහමදයක් කලේ නැතම් මොකද වන්න. අර ස්්‍රියාවර කැවම ගනි දේකත් එක තැවරලා මනොහරයාාවන තාාගතයන් වහන්සේගේ ධානය හොරසන් කලා හෝ බලෙන් ගත්තා හෝ කියන පාප කල්මට හ වෙලා. චිමහනරකාදය දුක්කන්දින න කාතාවට. නමුත් මේක හේතු නැහැන න්හසට මේ දානනි ගන්න ඒක නිසා උන්වහන්සේ අනිත් ආහර නොපනේවා කැම හිතරක් පෙනේවා කිය අධිස්ථාන කළහම අර කාන්තාව පාත්‍රක් නසදාලර කැවම ගත්ත. අරංග හිල්ලලා කාශචම්මමාහරතන් වහන්දට පූජ කලා. බලන්න කොහමඳ කියලලා මේ සසරන ගණ දෙනවා. අද මේකද අපි ආාවට පස මේකදර උදවියට අපට කැම වෙලද දෙන්න හිතන්නේයයි. මේ සසන කවදාහෝ දවසක ඒ අයට එහෙම කල්ලා තිනෙන නිසා. නිසා පිගත පොඩ්ඩක්ත් අමනනාපවෙන්නා ඔබට සලකන්න ඇැති කෙනෙක් ගැන. හැමතිසිම බොදු හාමුදුලකීවමකක්ද අත්තානම් උපමංකත්වා. තමන් උපමා කරගෙන බලන්න තමන්දිහැ බලන්න. අනිත් කෙනා දිහැනම තමන්දිහැ බලන්න.ඇත කෙනෙක් කින්නවා ඒ කෙන ඔබට සලකන්නනෑ. අනනාග දරුවයක්න්න පුලුවන් දරුව තුන්න කිට එක දරුවෙක් සලකන නි දෙන්නම පැත්වත් බලන්න. අ ඔබ ඒත්තර පත්තලාද දන්නේ. බක්කතාව සහෝදරෝ දෙන්න කිටියා. ඔබ ලෙත්න තව කෙන බල නනෑ එකමක් කනක් විතර අම්ම ගැන්න බලන්නේ. ඒමත අනනි කවරුත් බලන්න ඔබවිතරයි අම්ම ගැන බලන්නේ. ගනුදෙනවක් පියෝනවා. අන්න ඒකයි පින්හතන මේ දර්මය හරියට බවබෝධ කර ගත්තනං මෙතනි එහට බෝය කිසිම ගණුදනුවක් අරගෙනන් නනැ. හුන්දට මේ අවබෝධ කරන්න මේ විශ්වේතින සභාවය ඔන්න කයි. ගනදෙනුවක් විතරයි අරගෙනයන්නේ. ඔබට හිතැන්න පුළලන් මෙහෙමදයක. ගණුදෙනනුවක් පියෝනෝ කියලා කඩෙෙන් බඩුවක් හොරකං කරගෙනගිය යොත්. මුදලාලි ඒ පාඩුව විඳගෙන ඉන්නෝ නැද කියලා. පිින්වදන කල්ල සුක්කං කල්ල සුක්ඛ විපාකා. කලුසුතු කර්ම කරන්න වෙනවා අපි මේ මනුස්තලෝක ඉදැද්දී. ඔපට කඩේ සාර්ථකව කරගෙනයන්න ඕනේ නං. ඔපට සිද්ධ වෙනවා අර හොරවාල්ල ට දන්ුවන් කර. එහෙම නත්තම් පින්ගතනි ඇයි ඒ හොරාට හිතුනේ ඔබගේ කඩෙම එකක හොරකන් කරන්න. කඩ පේලියයේ කඩ තියෙනවා සීයක් බලන්න සම්භාවිතාලක් තියෙන්න්න ඕනෙ නෑ දේකට. කඩ සීයක් තියෙනවා. ඒ කඩ සීයෙන් ඔබගේ කඩේම යාට තේරුණා එයාත් තේරුව නෙමෙයි එයාට තේරුණා කෞද ඒක තෙවරල දුන්නේ මේ විශ්වේතියන ධර්මතාවේ. නුදෙනුවක් පියවන්න ලෑස්ති. අතිහිත සංසාරයේද තමන් ඒකෙනගෙන් යම කොරකන් කරපු නිසා දැම්මකද වෙන්නේ මෙන්න ගනුදෙනුව පියවන්න වෙලා ඇැවිල්ල. සමහරටේ හොරකම අහුවෙන නිසා ඔබේ යාව මැරුවවෙන්න පුළුවන්. ඒක නිසා ඒ හොරා ගෙදරින් එදදී කෝකටත් කියලා ඉනේ ගහගෙනනවා පිහකොත්. බලන්න මේක සකස් දෙන හැටේ දැම්ම හරාදන්න හරා හොරකන් කරන්න යනෙ කොහෙටද කියලා හොරාව ඉබේ ඇදිලියන ඒ එකකට අදනම් මේක කොල්ොත් හොඳයි කියලා. ඒ වෙලාවට සමහට කඩේ තවගෙනකුත්නහ බලන්න සකස් වෙන හැටි ගන දෙනවා දැ ගනු දෙනවා පියවන්න වෙලාව හරි. හොරා හොරකං කරන්නවා හොරකං කනට ඔබ දකිනවා. ඔබ එනවා පස්සෙෙන්. හොරා ායනවා පොලිසිටල්ලදේ කියනවාගත්ත පහිිය ඇනගෙන 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 ගියා. ඕක බලාගෙන් අපි කියනවා. තුූුණොදින් පාන්ගෙඩියට මුදරල්ට පිහෙන්ගන්න දන. සත විසි පහක් ඉතුර දුන්නෑ කියලා පිහෙන් ඇනලන්නේ. ඔන්න අපි කතාාවන්න දේව. ඒත වඩා ලොකු කතන්දරයක් එතන පියවෙලා තියෙන්නේ. ත විසි පා කියන්නේ එතන්ට මූලකාරණාවත පුංචි හේතුවක් තරයි. මිනිහිකුට ඇසිත් ගහනවා කියනක් ගැන හිතල බල. ඔච්චර දේවල් කරන්න පුළුවන් කමතතිීද්දී ලස්සන කෙල්ලකගේ මූනකට ඇසිදත් ගහනවා කියන්නේ. මොන තරන් දරුණු වදහසර කොහුමද පින්වතනව දරුණ වදහස එන්නේ ඔබ හිතනද මේ ඉබේ පහල වෙනවා කලේ වදහස. ඔබට තව කෙනෙක් ගැන යමක් හිතෙන්නේ පින්ගතුනි සංකාරයක් වැඩෙන්න්නේ මොකක් නිසාද? ඔබරගත්තල් ලොහු ගු දෙෙනක් නිසා. මේක ඔබට නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි ඔබට මේක මෙතනින් ඉදිරියට අඒක නවත්තන්න පුළුවන්. සහ ඔබට ඔබගේ ජීවිතය සාර්ථකව ගත කරන්න පුළුවන් මේ අවපෝධ කරගත්තන. අද ඔබ මාත්‍යක කියරතිී ඔබට තියෙන ප්‍රශ්න. මම සමාජ සේවය කරන ඒ කරාදදි මට අර්යා මෙහෙමේ නො. මෙයා මෙහෙමේනවා මංගැන් අරයා මෙහෙම කියන පින්ගතුනි ඔබට ඉතරක් නෙමයි. හතාගතයන් වහන්සේටත් ඒ දේවල් තිබුණන. ේවදත්ත් ලොකු ගනු දෙෙනවස් නේද පියෝව පිය දිරීදිය ඉදිරියටාවේ. එයා ඒ කාලර කච්චපුට ජ සේරිවානජකන දෙන්නා ඉන්න කාලෙ. එදා එයා හිතාගත්ම මටායිති දෙයක් උඹ හොරකං කලේ න හොරක බලින් ගත් මගින් යහම හිතගත් ම එෙ ද ව න්න තක. හිතා ගතම මටයිත දෙයක්ව ගත් ඒක නිසා මංගුබෙන් ජාති ජාතිතත් පලිගන්න මේ අත තින වැලිහුරේ තින වැලියට ගාන්ට මංගුබ මේකවාඩුව ගන්න. එදා ඒ කරපුදේ ඒ කරපුසාම වෛරයට පින්ගතුනි ඒ කෙලවරුණේ කවදද. කෙලවරුණේ කවදද. තතාගතයන් වහන්සේ බුද්රාජයට පත්වනනාටක් පස්සේ බලන්න අසර ගණ දෙනුව කොම දාව කියල. ඔබට විතරක් මේ පින්ගද මට එරහි වනගේ හිට මිනිස්සු වන්නවා. ඒ මිනිසුත්ක වෛර කරන්න ම යන්නේ නෑ. මම දන්න වයකර දෙයක්. ඇයි ඒ මනුස්සයා මට රිහිහෝනැගීසිටන්. සසර තුරදිමන්ගේ මනුසට ලොකු අඩ අසාදාාන්නකං කල්ලා ඇති. ඒක නිසා පින්හතුන මම ආරය මෛත්‍රයේ වඩන වෙලාවට ඒ පුද්ගලාව සිහිකල්ලා වෙන ඒ පුද්ගලයාගේ නමසෙහිකරගෙන ඒ පුද්ගලගේ රූපේ මනසේ මවාගෙන ඒ පුද්ගලට ආරය මෛත්‍රී වඩනවා. ඔන්න ඒද කළයුත් එකට එක කරනවා කියන්න හරි ලේසි. නවත් එකටක කිරීම මොකද වෙන්නේ. ඔබ හිතල බලන්න. මේක තවදරුත් දිික්කරගෙන යාමක් නේද. ඔබ ක්‍රෝධයට පත්වෙන. ඔබග හිතේ තරහක් ඇති කර ගන්න. නසාහකුසෙ කරන්න පටගන්න ඔබත් ීට. තින් ඒකෙන් ඒපුදගලයක්ත් විනාස වෙලා ඔබත් නැවත විනාස වෙනවා නේද. ඉතින් බලන්න මේ ධර්ම යහපු නැති මිනිසු කරගන්න දේවල් ජීවිතේ. මම හල තියනවා. හොරෙක් ගෙදටට පයින. මුපියල් පන්දාහක් තමයි ගෙදර තියෙන්. ඔය පන්දා හල්ලන දුන්න අයිනම ළඟග මන්දයක පන්දදාහක පත්්නෙක් මරල දාලා කියරලංකා. අපි හිතන මේ පන්්දාාහටයි මේ පත් දෙනා ඇර කියලලා නෑ නෑ න. ලොහු ගන දෙෙනක්ිය ඔය ගොල්ල. ඕවට කම්පාවෙන්න එපා පිංග. කම්පාවෙන්න එපා ගැනීමේ හිත් නොහොඳ කරගෙන එහම ඉන්නවා කියනක නෙමෙයි. තතාගතයන් වහන්සේ අපිට කිව ඕවට කම්පාවෙන්න නෙමෙයි. ඔන්නේදේ අරගෙන සසර ගැන කල්පරල කල්ල බල. ඔබ කොහොමද දන්නේ. ඔබට ඕහවාගේ කීයක්තාාව වෙන්න ති නවද කියලා. සසරය ඔබ ඕවගේ කරපුවා තතාම ග්ඩක්්ිය ඇත්තඒ ගොල්ල. ඒගොල්ොත් දැන් උපද කොල්ල හ. කනව කටන මරනවත් ොගේ මයිවත් කනවා කියලා හිතාගෙන අමනුස්ස ඇති ඕන තරක්. උට අවස්ථාවෙන කංගන් ඉන්නේ.රජගනුව එක්තර වීදී ඇත්ති පින්ගතුනි තාගතයන් වහන්සේ වීදයේ පික වඩියෙත්න. නොකද යකින්න කිටිය උන්වහන්සේ වඩිනවඩින වාරයක් ගානෙ කුණුහරපෙන් බයිනා උන්වහන්සේට. අනිතායටට ඇ නෑ උන්වහන්සට ඇහෙෙනවා. ඒ ගම දෙවා. න්හන්සේ යකින්න මහා පාපයක් කරගන්න නිසා ඒවිීදයේ පිනිිසා වන්න කත්න්න ඇත්තුවවා. මේ සියල්ල කරගත්ත ගණෙන. ඉතින් ඔබ හිතල බලන්න පින්වතුනි. අද ඔබට එන්න හැම ප්‍රශ්නකටම හේතුවක්ත්තියෙන. ඒක නිසා ප්‍රස්නට බයින්නයන්නත් එපා. අනිත් කෙනගේ පිට සම්පර් වරද පට වන්නත එප. බලන්න බුදුහාමුදුර ඒලායකව මහා රාජ හොරු මෙච්චට දරුණුනේ හොරුන්ගේම වරදකට නෙමේ. මේක කොටසක් මුගලන් ගෙත් වරදත්තියෙන. අතිට සංසාරය මෙන්න මෙහෙම දෙයක් වුණනා කෙලා උන්වහන්සේ වෙලා දේශ කර. ඒක නිසා තමයි හොරුවච්චර දරණුනේ. ඕකම තමයි ඔබ ඔබත් දාගන්න ඕනේ ඔ වොලුවට. ඇයි ඒ මනුස්සය මට එච්චර දෙයක් කල්ලේ. ඔබ හිතන්න ඕනේ ඒ මනුසය මට ඉතර දෙයක් කරන්න මං ඒ මනුස්සයට කොච්චර දෙයක් කර ලැද්ද. සංසාරය අත් තිස්සේ මට ඒ විදිර කරල කල්ල කල්ලා මේ ආත්මෙත් මට ඒ විදියට කලා. යම් කොටසක් ගෙවිලත් මෙහෙම කරන්න මන්ය මනුසට පොිතරල් ලොක අසාධාරණයක් කර ලැද ඔන්න ඔක හොඳට හිතල ල ඔය දේ ඔබ හොුවට ගත්ත නම් පින්වතුනි. ඔය කිසිම දෙයකින් ඔබ තැවෙන්නේ නෑ. අද අපි තැවන්නේ තනේ මම කිසි දෙයක් කරන්න ඇතු අහිංසකයවගේ ඉන්න කෙන. ඇයි මටම මෙහෙම වෙන්නේ. ඔබ හග නැද් ඔබගේ ඔබ යාලුවන්ට එහම කියල් නැද. අපි මේ පන්දිිල් සසාධදං එලා දෙේ බුදුන් අදහගෙන ඉන්න කට්ිය ඇයි අපිටම මෙහමවෙන්න. ඔබ ඕනතනන් කිය ඇතිහ පිංගොතන අද ඔබ සද්ධාවත් දෙමාපියන්ට ජාතක වෙච්ච නිසා. මේ සද්ධර්මයන් සස්වමනය වෙන නිසා අද ඔබ සන්තුරය වගේ මෙතන ඉඳගෙන හින්න. මේ සද්ධර්මය සවනය නොවච්ච කාලෙක. ඔබට හිතාගන්න පුලන් ඔබ කොහොම ඉන්නද කියලා. මේ සද්ධර්රමය අදිිය අතර තිීපුන් මැත්තම් මොදවෙෙන්න. ළඟ ඉඳගෙන ඉන්නහම් වෙෙන්න. මඩ ගින්න කාපකමන් කැඇල්ලක් කලාාගෙන කයි. ඕකතමයිස භාවය. අපි මහාලොහ ගන්ධන ප්‍රමාණය කරඩයි තියන්නේ. ඒටද ඉදිරියටට එකනෙක විසඳයි ඒවට ඔබ තවත් දේෂ සහගත වෙන්නේ යන්නේ පා මේ හොන්ද ටොලුවට තියාගන්න පින්ගතුන මේ හරිම දකත් තමන්ගේ පැමිලියක නතන් තමන්ගේ පවල් ජීවිතය ආරක්ෂ කරගන්න ඒ පවල් ජීවිතය ආරක්ෂා උනිසා තමන් බොහොම කල්පනාවෙන් ඉන්න තමන්ගේ යාලුවන්ගේ ආරක්ෂා උදසා තමන් බොහොම කල්පනාවෙන්ඉන්න ගනු දෙෙනුවක් පියවරනාවත් ඒක අයට පියෝගන්න දෙන්න ඔබ එකට මැදිහත් වෙන්නේ යන්න පා ඒක ැදිිත්වෙන්න කියොත් ඔබත් තව අලුත් ගන දෙෙනක් පටන්ගන්න. පාර හිගන්නෙක්කිනවා කකුල් කුණු වෙලා ඔබට හරීදුක හිතෙන නැත්තම් කකුලක් නැහැ අනි කකුළු කුණු වෙලා ඇවිදගන්න බෑ දැන් හිංගනවා. ඔබ ඒ හිගන්න දැලල් ඔබ පුතුම අසරමතාවකට පත්වෙන පත්වෙල අනේ පවු්නෙ මේ හිංගන්න කියලා ඔබට හිතෙන. නමුත් ඔබ දැක්කනම් ඇත්තට මේ හිඟන්නට ඇයිහෙම උනේ කියලා. ඔබේ හිඟන්නට පයිංගහයි මිනි සුන්ගේ අත පයි කටලදාලා නිසුට හද ුණියන් කල්ල සරවාන්ගේම කුණුවෙන් ඇරල මිනිස්සතුන්ගේ. ඒවගේ දේවල් කරගෙන ඒ මනුසේදැන් හිඳදනවාද. සහර යාඩ ඔප ල මනුසේ කල්ල හිහනට කටකක් ගහලයන ඒම රුත් න්න ල ර හිදකම් වැල්ලඉන්නට තවත් ගන යිස්ල. අ අපිහිතරවා මුන්නම් හාමන්ය. ඇයි මෙහෙම කරනන්න නැපි න ඒ ගනදන සිදේන්න බලන්න මිනිසු මොනතරන් කේන්ති ගන්නවාක සහරට පොඩි දේකටේ. චූටි දේකට. දුම කේන්තිය ගහිල්ලා මගේ වයිෆ්ට ගාන තක් ගැලවෙන්න. එහම අවස්ථාවල ඕන තරන් දැක ඇති හොබ. ඒ වෙලාවට අපි මොකද කරන්නේ අන්නේ අහිංසක වයික පැත්ත ගන්න. අරගෙන කිය නමකක්ද බලන්න කර ගැෑනට ගැවන අරමිනිිය නමුත්ඉංගතුන ලොක වසාධදාරන තමක් සිද්ධ වෙලා ඇති සසරේ. ඒග නිසා තමයි ඒ මනස්සේ එච්චර දරුණ නේ. ඉ ඔබගේ ජීවිතය මෙන්න මේ කාරණාව හොදට ඔොලු ඇතියාගෙන. ඇරගෙන න්න ඔබගේ බිරින්ද ඇතින් වර්දවල් වෙන්න පුළුවන්. ඔබගේ ස්වාම පපුනුසේ අතින් වරදවල් වෙන්න පුළුවන්. දරුවෙක් අතින් ලොකු වරදක් වෙන්න පුළුවන්. තමන්ගේ දෙෙපිවතිින් තමන්ට ලොකු වරදවල් වෙන්න පුළුවන් ඒ හම යාලුව අතින් ලොකුරදවල් වෙන්න පුළුවන් ඒ හමත්ාවකම ඔබහි තඩ ගන්නුන්ද තමයි මේ දේවල්වල් ලොකුම හවුල්කාරය කවුද මම ඒ නිසා මේ අය මට මොනදේ කලා මමයි මේක පටන්ගත්දේ ඒක නිසා මමම මේකි වරගන්න. බ මට ගහනවනන් ගහන්න බයිනවනම් බයින්න ඕන දෙයක් කරන්න මම ආරේ මෛත්‍රියය තුළ ජීවත්ව නවා. ඕ ෝදේ ඔලේවෙතියාගෙන වැඩකරන්න පිංගතුනි ඔබ කවදක්කත් පරදින්න අන්න ඔබ තතාගතයන් වහන්සේගේ නියම ශ්‍රාවක දර්යක. එහෙම නම් පිංගතුනි බොහෝ වෙලාවක් සද්ධර්මේශවනය කළ මේ සද්ධර්ම සවනය කර පපුවානිසංස බල මහිමයි මේ සදධර්මයශවනය කරන්න මෙතන් ට්‍රවාාව ඒ දර පේද්‍ර චන්ද්‍ර සේකර ජාපත්තියාදී සීලුම දදිවිරජ සමූහයන් වහන්සේලා ට මේ පින් අනුමෝදන් කරමු ඒ පින් අනුමෝදාය සතුටුවන්නා වූ දෙවියෝ උතුමූ නිර්වාණ ශාන්තියෙන් සැනසීමල බත්වා කියල සාදු කියලා සීලමු දෙෙන දෙවියන්ට පංහන් මෝදන් කරන්න ආගා සහාාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝදෙත්වා තිරන් රක්කන්තු ලෝක සාාසනං. ආකා සට්හාචබුම් මට්ටා දේවානාගා මහිද් දෙකා පඤ්ඥන්තන් අනුමෝදෙ ත්වාතිරන්ර අන්තුලෝක සාාසනං. ආකාසට්හාචබුම් මට්ටා දේවානගා මහිද්දිිකා පුුණ්ඥන්තන් අනුමෝදිෙ ත්වාතිරන්ඩක්කන් තුළෝක සාසනං එබගේම පින්හතුනි. නම ම් න්ත ග වන් නාව ල හිතු මිත්‍ර ද න්ඩ ේ පිින් ති ේවා ය කිගේ ස්ාන කින්නවන සුකි සූ පත්බාවයට පත්ව ුතු මු ර්වාණ ශන්තිය සන සේවා කියල සාදු කියලා ල ගිය ඥාතින්ට පින්වන ෝදන් කරන්න හිදම්මේ ඥාති නං හොතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නං හොතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතියේ නංහෝ තුෝසුකිතා හොන්තු ඥාතයෝ ඒවගේ පින්වතු ධර්මේශවන්නේය කරපුවානි සංස බලමහිමෙන්, මේ සම්බුධ සාාතින සරවිදීමම සීරුතිනාට නිර්වාණ ශාන්තියම වේවාකල් පනත්තනා කරන්න. සාසාසා සුනාත ධහරීත චරාත දම්මේ අහන්න දරන්න ධර්මී හෙසිරෙන්.